පාත්‍රී දහාය ස්වාධින පවතිී සමගින් ඔබ හමුවන මම නිවේශ චමත් සන්තල්ප. මම මඳ නිකා කරපුට ගල ප්‍රථමේ පුවත් සිරස්ථල්. කොරෝනා පොකුරට අදත් හාරදහස් හයසිය දෙකක් ඇන්ටිජන් ගෙදරටම එන ලකුණු සමාජ මාධ්‍යයේ බුරු කියන අයට එරෙහිව සඩයට ලැබුණුත් පැමිණිල්ල. ිලිය ශ්‍රී ලංකා සමෘතා තවත් තරවෙයි කාබුල් ගුවන්තට පොල අසල පිපිරීමක් එකුලහක් මරුට මදුනිිකා පහුගේ දින හතරෙම අපේ රටින් වාර්තා වුණු කොරෝනා ආසාධතයන්ගේ සංඛ්‍යාව පන්දහස්සේ සීමාව එක්මෝලගින් තිබුණා මේ අවධහන මේ බරපතලකමනිසා හැම කෙනෙක්ම දැඩි අවධහනයකෙන් පසුවෙන්න වනු කියෙලා සෞඛ්‍ය අංශ ජනතාවට දනුම් දෙවා. නිමේශෂ මේ නිසාම තමයි ෘහස් රපි් ඇන්ටිචන් පික්ෂණ ක්‍රමිය හොඳුන් වලතින්න සැලසුම් සකස්කරකණයන්නේ. ඒවගේම එන්නත් කරනය වේගවත් කරන්නත් රාචය පියවර අරන් තියනවා. තින තුළ නවකරුණා සාධිතින් හර්දහසයිසියද දෙෙකු හඳුනා කරුණා ඒ සමගින් මෙලටින් වාර්තාාවූ සමස්ත කරුණා ආසාධිතයන්ගේ සංඛ්‍යාව හාල් ලක්ෂ දළස් හස්තුන් සේ හැත්තෑවක්. ඒ අතුරින් පනස්තුන් හස්තුන් සේ පනස්තුන් දෙෙු ේබර විට රොහල් ගතව ප්‍රතිකාර ලබනවා. අද තින සුවේ ලබා පිටවගේ ආසාධිතින් දෙ දහසක සඇති නවතිනාද සමගින් මෙදක්වා සුවේ ලබූ සමස්ත කරුණා ආසාධතිින් සංඛ්‍යාව, තු ලක්ෂ පනසෙක් දහ සැට නවයක්. මෙේත්‍රී ඒහතිනේ ර්තා කළ කරුණා මරණෙකසියනු අදත සමින් මෙට සිදුව සමස්. රනා මරණ සංක්‍යාව හදහස් නවසය හතලි සටක් ඒ දින තුළ මෙට දී සිදු කළ පිසය පරක්ෂණ සංඛ්‍යාව දහට දහස් පනස් එකක් බවයි, සෞඛ්‍යශ සඳහන් කලේ සෞඛ්‍ය භත්‍යශය කිසිලෙසින්වත් ව්‍යාජ දත්ත ලබාද මක්ෂසිදු කරන්නේ නැති බව අමාත්‍ය කෙල බපු කල්මතා පවසනවා ෘතය සති සගම් නෝජත පිරිික්සමඟ පැවතිසාකච්ඡාවකදී අමාතවරයා මේ භවකයා සිටේ යමම් තාක්ෂණිකා කාල රාම්මුවල සුළ වෙනස් සුවම් හේත්තුවෙන් ඇතමන් පදනම් විරහිත චෝදනා එල්ික ඇති බවද අමතවරයා මෙහිී ප්‍රකාශ. කලා ඉදරේද ගොස් රපට ඇඩිජන් පරික්ෂණ හඳන්වාදීමට සැලසුම් රැති බවද ඒමහතාකයා සිටයා. රගන් සහ දශවයිද රෝහල් තුළ, ප්‍රිකා ලබදීමට අවස්ාව සැල්ස තිබුණද රගන්ට රජෝ ෝහල්වල්ට ඇතුළත් කර ගැනීම අස්ථාව ලබී නොමති පැවින් ඒ එකක්නම් කනලෙස රජේ ආර්වේද වෛද නධහරගේ සකම ඉල්ලාසෙට්නවා. අද දින කියන්න සතෝසයි ොල් ආයේද ශික්ෂණ රෝහලත් අද දේශවයි ධමාත්‍යන්සයම දහත්වෙලා පොෝනත් ආයවේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා තින් මෙන්න මේ ප්‍රතිකාර මධ්‍යස්ථා අපි ආරම්භ කරලා තිබුණත් මේ ප්‍රතිකාර මධ්‍යස්ථා අනවලට රජුව රෝගීන් යොමු කිරීමක් කරන්න රට. පවතින මේ නීති සමුදාය ඇතුළේ මන්දන්න බලධාරින් කටයුතු කරන්න ඒක අපිට ගැටරුව පෘශේෂයම හැටකේ අංක තිස්ස එක පනතෙන් අපිට ඕනෑම රෝගවස්ථාවකට ප්‍රතිකාර කිරීම අවස්ථාව සහ අයිතිදිීල තිීම ආණ්ු්‍ර්‍යථාව තුළත් තවුරු කර තින ති මේ වගේ තත්ත්වයක් තියෙද්ද අපේ රෝහල් තුළ අපි ආරම්භ කරලතියෙන් අපේ ප්‍රතිස්කාරපද්ධතියම අපේ චිකිත්සාපද්ධතිය ක්‍රියාත්මක කරන්න අපිට තවත් වෛද්‍ය ක්‍රමයක් හෝ තවත් කෙනෙක් මට ය පෙන්ඩවීම තරා දිියකම අභාගයක් සහ එක පත්තගින්ක ජනතා දිහයට ජනතාවට බරපතල පාඩුව. විදස් රටවල සංචාරයදිෙන්න්නන්ට. ොවිD එන්නත් කන ස්මාර්් සහතික පත්‍රය දැල්ලපාගතහැකි මව, අමත නාමත් රජපක්ෂමහතා පවසනවා චයිටය පණවිඩයක් නිකුත් කරමෙනු, අමතිවරයා මේ බවල් සඳහන් කර ඇත්තේ. කතිීමට අපක්क्षා කන්න පුද්ගලින්ට 19න්නත් ලබගත් බවට සහතික online ොස ලබා නීමට පහසුගම්ස साතිය වෙනවා. සௌක ්‍යශය සහ लोग සකංंगධाනය සමග සහයෝගෙන් එම ක්‍රම වේද ක්‍රියත්මක කන්නවා. මෙම එන්නත් සහති विද्यත් පිරිපताක් ලබාගේ නිම සඳහා පහත සහන් වේබඩ ීට පවසය हो තුයි. අනතුර ජතික හंद्रුප පතාකේ , විදේශ ගමන් පලපත් ராක என்னත් का්පත විස්තර, විදේශ ගමන් විස්තර සහ අදාන පුද්ගලක දත් ඇතුළත් ක ය තු . මෙත ක ද . අට සාර්ථකව ක්‍රාත්මකයි යුදහමුදාවේ මෙහෙවීමෙන් ක්‍රාත්මක ජක මෙන්නත් කන වැඩ පිළිවල ප්‍රදේශ රසක් ආව්‍ය වන පරිදි පැවැත්වන බව යුද හමුදාව පවසටවා වස අෞදතිහට වැඩිමතක් එන්නත් මාත්‍රවාකිසිවක් ලබාගෙන නොමති පුදගලන්ට කඩනමින් එන්නත් ලබාගැනීම සඳහායමු වෙන ලසයි කවිත් පීම වලක් වීම ජාතික මධ්‍යස්ථන ප්‍රධනී යොදහමුදාපති ජනරල් ශවවිද්‍රසිල්වා මහතා දනම් දෙන්නේ. මඩකලිපු ප්‍රදේශයේ වස අෞුදුතිහට වැඩි අයිට. සයින්ෆෝම් එනතේ දෙවර මාත්‍රාව ලබාතිීම. සෞකිවද නිදදිරි කොට. Sadahatiрак auve niවe paraදිre්‍රáttnaක. දුව සෞකවැදදිනතාරි බලප්‍රදේශේ ආාධිතාහා බයවෘත පුරවැසියන්ට, නිවැස් වටම ගස් එන්නත් ලබාදීම මේවරවිට සද වනවා බදුව පොලිසියද සහය ඇතිව වැඩපිළිවෙල ක්‍රියත්මක බවයි සෞකිවැතිනධාරි රංචන්සල්වා මහතා සඳහන් කළ. දුෂකර මාර්ගොස්සේ ගමත් කරමින් කල්තුර සෞකවැද කොට්ටසේ ගම්මනකිහිපයක ආාතිතහා වයවෘත පුද්ගලින්ට එන්නත් ලබාදීම සදවන. කල්තුර පොලිසි හා දුොඩංගුට ප්‍රදේශය සමභවය සහය ලබා කනමින් එවැනි පුද්ගලින් සියදෙනකට එන්න ලබදීමටයිපියය වරගැනුණේ. මෙෑතර කෑගල නකරේසිදන යාචකින්ට එන්නත් ලබාදීම අද ආරභ කරුණා. සෞකවති නයතාරී කාරයාල හාහ පොලිසෙක් වයි එම වැඩසරහන ක්‍රියල්පටිනන් ඇත්තේ. කොටව නගරයවට වයිසෞදදු හැට වැඩවයවුෘත පුදගලින්ට නිස් වෙතම ගොස් එන්නත් ලබාදීම වැඩිස්රහණයේද වයිස අෞරුදු අනු නමයක් වූ විය පත්මාතාව කරද එන්නත් ලබාදීම සිදවනා. බ ක්ෂ ෝහල නව ලනය ගොන්නகிල්ලේ වාටු සකන්න කහිපයක් රගේ පතිකා සේවාවන් අද ආරභ කරුණ. කෙසිදු උත්සවකින් ොරව මෙහි පතිකාඩ සේවා ආරභකිරීම විශෂත්වයක්. ඉතා දීග කාලක සිට හිදිකිරීම සිද්වමින් පැවතුනා. එම එදිකිරීමම් ක්න්නම් කනලසිට ජනාදපති ගොටාබේ රාජපක්ෂ මත්තුමා උපදස්ථේති ුණ. යන් ත්ු අටකින් සමන් විත මෙම ගෝනැகிල්ල ප්‍රතිකාර සේවාවන් සධාව ෘත කරුණේ. රජකි අර්ුවෙද රෝහලේ කරුණා රෝකින් වෙනුවෙන් වෙන් කළ වාටු සංකේදය අදවෘත කරුණා ඒරාජචමතයේ සිරජයකුඩ මහතාගේ ප්‍රධණත්වෙන්. රෝගින් සිෙද්නෙකුට පමණ මෙෙහි ප්‍රතිකාරගත හැකිවනවා. මේ ෝහල් පද්ධතියත් සඳහා සංකූලතාවයන්ගේ අඩු පිරිසක් ඇතුළත් කලා. ඒ අය? ැඩ ව්‍යාකූල සංකූලතාවයන් සහිත රෝගීම් බෝට පතිීම අවම කරන්න අපේ දේශය වෛද ක්‍රමය තුළ හැකියාවලැබිලා තියෙන අපේ දේශය චිකස්සක ක්‍රමය කයට පමණක් බිහෙත් කරන ක්‍රමයක් නෙමෙයි. කයිටයි සිතටයි දෙකටම එකට එකු තුවෙලා ප්‍රතිකර්ම කරන අවුදු පන්දහාකට වඩා ඉතිහාසයක් තියෙන. අපේ අධ්‍යාත්මික ජීවන රටාව එක බැදිච්චා අපේ ආහාර ක්‍රමබේදයන්නක බැවිිච්ච වෛද ක්‍රමයක් ඉති නිසා මේ පිබඳ බේවෙන්න්න පැය කියනන්න. ඉතාම ඕුණ කමින් කරනයි. කොරෝනා මාරයා අපි රටට ආවට පස්සේ මේකට මුහුණු දෙන්න ක්‍රියාකරපු ප්‍රධානත මස්ථානයක් වෙන්නේ ගම්පහා මහ රෝහල. එනිසාම මේ රෝහලේ කොරුණා ප්‍රතිකාර සේවා දවසීන් දවස වර්ධනය කරන්න කටයතු කරවා. රෝහලේ මේ සේවාවට සහයතිීලා තව කෙනෙකුක ජීවිතයක් රැකගන්න දැන් අපි කාටත් අවස්සාවක් උදා වෙලා තියෙනවා. ගම්පහති ස්්‍රික්කේ කරුණනාාපතිකාර සේවාල් ලබාෙන අනිකුත් රෝහල්වල අසාධ තත්වයට පත්වන රෝකින් වැඩිවශෙන් යොමු කරන්නේ ගම්පහ බා රෝහලටයි. එ මෙෙන්ම අත්‍රමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින්ද එවැනි රෝකින් මෙම රෝහලවෙත ඔොඹ කරෙනවා මෙවැනි තත්යක් ඇතිේ රෝහලී පහසුකම් මේවන විටත් පුළල් කරතිබෙනවා. කසේ වද මේ රෝහලේදී ජීවිතය අයතමින් මාරයා සමඟ සටන් වදින රෝකින් සූපත්කරන්න. කාර මණටලේ ගන්නා උත්සාහයට දැන් ඔබට අත්සා ඇතේ හැකි. ැටමත් මෙම රෝහලේ රෝකීන් සියතෙනකු පමට ඔක්සිජන් මත ය පෙනවා. ධනපතින්ගේ ආතාරෝපකාර තවදුරටත් ලැබෙක්න්නේ නම්. එම ජීවිත බේරා ගැනීමේකාර්ය වඩත් පහසුවද පබයි, රෝහලේ පාලනආධිකාරිය සඳහන් කරන්නේ. රජිය ඒවගේම පලාාත් සබාව හැකි උපරිමයුරින් දායකත්තේ ලබා දීල තියවා. නමුත් ඔබ දන්නවා මේ අවස්ථාවේ රජයට සෑම රෝහලකම මේ පහසකම් වැඩිකිරීම ලොකු අභියෝගයක් තියනවා. තෞදුරටත් අප යම් යම් උපකරණවලා අවශ්‍යතාවයන් තියනවා ඒවගේ අම්යම් සංවර්ධන කටයුතු අවශ්‍යතාවන් තියෙනවා. ති මේ සඳහ පිට පරි්‍යග සිීලීින්ගේ උදවක් ලැෙනවනං. මේ අස්ථාවද අපිට ඒ වැඩිදිියුණු කිරීම ඉතාමත්න පහසුවෙන් කරගන්න පුළුවන්වෙේ රජයට විශාවසින් බරක් නොව. ඉතින් එඇැදදි අපි ඉතාමත් ගෞරයෙන්නොට ආරාධනා කරනවා හැකිියාවක් තියෙනවානං රෝහල් පාලන අධිකාරය සඟ සම්බන්ධ වෙලා අපිට උදෞ් කරන්න කියලා. රෝගීන්ගේ දත්්‍යයන් සහකිනගේමට අපි භාවි කරන මල්ට පර මොනිටෙස් ඒගේම යිසිUු සඳහා අවශ්‍ය කරන ඇඳන් අපිටත් අවශ්‍ය කරලා තියෙනවා. රෝ සංගතයේ නිසා වට ගටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණනා. එනිසාම සෞඛ්‍ය වරයේතීන් අනුගමනය කරමින් වට කඩිනමින් විවෘත කරලා ආර්ථක අර්ුදය මගහරවාගන්න කටයුතු කරන්න ඕනේ කියලා මහාචාර්ය මාලක වනතිලක මහත්මයක් ප්‍රකාශ කරනවා.රට ආදෑම් ලබන ප්‍රධාන මාර්ග තුනක් පවතින. විදේශ සංචාර්කයන්ගේ අපි විදේශවල රැකයා කරන පුජිලැන්ෙවන ප්‍රේක්ෂණ මගින් ඒවගේ පි රටේ ඇඟලුම් කර්මාන්තේ මගේ. ඇඟලුම් හර්මාන්තේ රිස් තමයි අඩාපිරටට වත්කම් ඩොල්ල රාදෑම් ලබා දෙෙන අන්සේ බවට පත්වෙලාතිනේ ද මේ අන්සයත් වසා දැමුවෝත් එහෙම රජය ඉතාමත් ම බරපතල උගතව කෝටිකට පත්වෙනවා කොහොමද තවදුරටත් මේ රට පවත්වාගෙන යන්නේ අපට නය ගැනීමේදී විශාල ප්‍රශ්න නිර්මාණය වෙලා යනවා අපි ඉතාමත්ම අය බර අධික රට එනිසා අපේ රට කළමනාකර ආර්ථක කළමනා කරනය කිරීම් පිළිබඳව ඉතාම ැඩි ගැටලුවට මුහුණ දිලා තියෙනක මේ වෙලාවෙේ රට මුහුණ දෙන මේ ගැටලුව සඳහා විසඳම් සෙවීම රජයට ඇති බරපතම කාරණයක් ලතමයි මම සැලගල්ලට භාජනය කරන්න විශේෂයෙන් මං රජයටත් යෝජනා කරනවා අපේ රටේ මේ වෘර්තිකයන් සමඟ ඉතාමත්ම යහපත් සාකච්ඡාවට ගහිලා රටයි හැකි ඉක්මන වෘර්ත කරලා අපේ රටේ මේ පවතින ආර්ථික සමාජය ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ. ගුරු විදුහල්පති බටු ප්‍රිෂ්මතා ගැටිලුව විසඳන්න අධ්‍යාපන ඇමැතිවරයා සමඟ තිබස්සාකච්චාව ඉතා සාධනය බව ගෘතිය සමිති නියෝචිතයන් පෙන් බලා දෙනවා අධ්‍යපන මාතතිය දිනේශ ගුණනවර්තනමහා ගුරු විදුහල්පතිය එක බද ෘර්තිය සමති සන්ධානය සමඟ සාකච්ඡෝප පවැත්තුවන්නේේ අධ්‍යාපන මාත්‍යංශේදී. ஷம ட்ோ வி சிந்தීමට பත්க்க கபினைட் அனுக்கம்வே ார்த்தவு மேவ விட்ட ஆத்தி ண்லே ලබ ීතිමனுன. ඒ ස ්‍යப்பන மாத்திවරයාගේ නිදේ බාதி ீද, ෘர் பிතිவ அදහ தමන් බාதினு லி දිனஷ குணவர்தின හ தனுும் ீතිபின. ஏ வை ෘறுத்தி ம்தி සமග பிசாச்ச்சப்ப த்தனே. මේ වන විට ඇමති අනුකමිටුව යෝජනා කරලා තියෙන යෝජනාව. සුබෝධනී කමිටේ යෝජනාවක් කැටිට අරගෙන සමස්්‍රට පිෂඳ තුරු මේක මූනිි පියවර යටට එක ලබා දෙන්න කටුරන්න කිය මයි අපි ඇමති වරගෙන් ඉල්න්න කිවේ.ගේ මති අනු කමිටු දන්ට ෝජනා කර දින වැටු කොටස්සෙන් ලබා දෙන්න යෝජනා කරල ෙන. අපි කිව්ක සමස්ත මුදලක් ඇට ලබා දෙන්න යෝජනා කරන්නෙන කාරනාව අප ඇමතිවරට කිව ෝගේ නිර්රීක්ෂ හතරලත් කර ලබට සෞන්ද ස්සලක ලබාදනන කාරනාව කිව ඇමතිවර අපෙන් ඉල්ලීමක්ල. විශේෂෙන්ම සාමාන්‍ය පෙළ විවාාගේ ප්‍රයෝයක පරක්ෂණ ප්‍රතිඵල ලබාදන්න බැරිතත්වයක් තුළ සාමාන පෙල බගේ ප්‍රතිඵල දෙන්න විදිියක් නෑ ඔොන්ලයින් ආරම්භ කරන්න විදික් නෑ ඒවාගේම බරප ප්‍රශ්නගන්නාව අධ්‍යාපන පදධ ති තියෙනවා මේ ප්‍රශ්නවලට කරදමන පි විසු ලබදන්න ම මත ර මති පේයෝජන එක වෙලා. ඒය ෝජන ක්‍රියත්්වක කරනවන පි පුලුවන් මේ සියලු කටුතු ආරම්භ කරන්න ැිනත් තිරෙන ගත්තට ට තරන ස දරන්න. ීත්‍යයන කුල පසබි හදන් ත්‍යයනකුල පසබීම හැදුවට පස්සේ අපි පුුවන් කල තියෙේ අපේ ක්‍රාමාර් ගත්තර එම නත්නම් අප සියලුෆ්‍රාමාර්ග අපි ඉදිරියට යනම්. වහාම දීපිවි්‍යපත සයවා මට්ටමින් සිදුවුතු සුබෝධනී වාර්තාවේ සඳහන් වැටු පෙල්ලීම පැහැදිලිව ලබා දෙල්ලෙස ඉල්ලා සිටිනු. පස්කු ප ්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ විධ මතපතුරුවන්නන් ගැන විමර්ශන ආරම්භ කරන්න කියලා. දේශප්‍රේමී එක්ත් ජාතික පක්ෂය අප්‍රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණින් ලක් ඉදිරිපාත් කළලා. මේසම්පාදයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතබුන් කරන ප්‍රකාශවල සත්‍ය අසථතාව මෙන්ම වයිහි මුලශ පිල්බඳ කිසිවක් සහන්් ොකිරීමට මෙම අදහස් පලකන පිරිස වගබලා ගෙනතිබෙනවා. කෙේ වුවද මෙවැනි ප්‍රකාශ සම්පාතයෙන් විමර්ශන සිදු යුතු බවයි පැමණිල් ලේ සඳහන් වන්නේ. මේ පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශආදී අපේ රටේ ත්‍රවි දහමුදාවත් පොලීසිය පාස්කු ප්‍රහාරය සැබෑ සුළමුලෙ හෙළි කර ගැනීම සඳහා ගෙනයන්නා වූ මේ විමර්ශණ කටේතු අඩාල කිරීමට ද අද මේ මොහොතේ අන්තර්ජාලය හරහා මෙවැනි ප්‍රචාර පතුරුවා හරින්නේ කියල අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවය අධ්‍යක්ෂක වරයාට පැම්මිණිල්ලි කර ඉල්ලා සිටින්නේ මේ මේ අන්තර්ජාලය හරහා. ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් ගෙන්වා ඔවන්ගේෙන් විමසා බලා මේ පුද්ගලයන්ගේ ප්‍රකාශ පිළිබඳ සත්‍යතිය අශත්‍ය භාවය පිළිබඳ නිවැරදි විමර්සනයක් කරන ලෙසයි. මේ පස්කු ප්‍රාරයා හරහා ඇතිවෙලා තියෙන සංවේදී කාරණාව. දේශපාලන වාශය සඳහා යදාගන්න කටයඋත් බාට පරිවර්තන කරමින් තිත්නවාති කියන එක අපට පොඩි සැකයක් ඇවිල්ල තියෙනවා. ්‍ර ලංකව සහ ස්ට්‍රේලියාව අතර සම්රතාශේත්‍ර කිහිපයකින්ම තවදුරටත් වර්තනය කරගන්න දෙරටම සූදානමින් ඉන්නවා. ශ්‍රලංකාවේ ස්ට්‍රේලියම් මහ කොමසාරිස් ඩවිඩ් හෝලි මහතා අමත්‍ය මහාචාර ජියල් පිරිස් මහතා හමෝවස්ථාවේදී පිළිබඳ සකච්ාකිරුණා මුහදු මාර්ගෙන් සිදුවන සංක්‍රමන වැලක්වීම කොරනාවට එරහි වැඩසටහන් වලදී සහය දැක්වීම ඇතුු ෂේස්ත්‍රෝ සක් සම්පතය ට්‍රලියාවව ශු ලංකාවට අදදීම පිළිබඳ අමත්තවරයා ප්‍රසාධය පල කළා සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාවලේදී ශ්‍රලංකාවට ආධාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සූදානමින් පසුවන බව මෙහිදී අවධාරනය කරුණා සමුද ශ්‍රස්ත්‍රය කටයුතුවලදී දිරටම සහයෝගෙන් ක්‍රියාකිරීම පිළිබවඳ සාකච්ඡාකිරුණා. ආණඩුපක්ෂ සහකාර සංවධහකවරයකු වශයෙන් පාලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත ණ්ඩාර දෙෙන්නකෝන් මහතාව පත් කරන්න අගාමාත්‍යය මහින්දරාජපක්ෂ මහතා පියවරගත්තා. මි ඩාර දෙෙන්න්නකෝන් හදාට අදාළ පත්වීම් ලිපිය අග්‍රමාතිවරයා භාරදුනේ අරලීග හමන්දිරයේදේ. ලබන පළමූුණදා සිට මෙම පත්වීම ක්‍රියත්මක වනවා පාලිමේන්තු මන්තුරී සසාගර කාරිය වසම් පාලිමීන්තුව ආ්ඩු පක්ෂ ප්‍රදහන සංවිදහයි කළේකම් චමින්දකුල් රත්න යන මහත්තතුරුන් මෙම අවස්ථාවට එක්ව සිටියක්.. ඒ තහවුරු කළ අද දවසේ වාර්තාකර ඇතියේ කොරෝනා මරණ සංඛ්‍යාව දෙසය නාවයක් වනවා. මෙ එක්දිනකදී අපේරටේවාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. මෙ අනුව සමස්ත කොරෝණා මරණ සංඛ්‍යාවත් අට දහසේසීමාව ඉක්ම වලගියා. අධබලති පොුණනත් ද්‍රව්‍යතෝගයක් මතර ප්‍රදේශයෙන් අතරංකුට ගැවුණා. එවගේ කෙර ගංා කිලෝග්‍රෑම් එකසිතිස් නවයක් යාපන ප්‍රදේශයෙන් අතරංකුට ගන්නත් ආරක්ෂක අංශ සමත්තු වනා. තර සහ ගන්තර පොලස්වසම් තුළ ගල් වැඩ පොලක් පවත්වාගෙන ඇනමුවවින් ග්‍රහ කරතිබූ අිබලති මනියම් යිටරටඩ ජලෙක්නයිට කුර ඇතුලු පුරද්‍රව විශා ප්‍රමාණයක් මෙලසා අත්තරන්කොටකත් බවයි විශෂකර බලකාය පවසන්නේ ඇමනියම් යිටේඩ කලෝග්‍රම් තුන්දහ පනහක්ද ෙක්නට කු හයිස හැත්තැන් දෙදක් සහ සේවානොල්මී පන්සියක්ද ඒ අතරවනවා. සැකරවන් සහ පුරන්ද්‍රවේ තෝගේ වැඩදිදු විර්ශණ සඳහා මතර පොලිසට භාරතීමටයි වැටලිම් සිදු කළ පොලිස් විශකාර බලකායි කටයොතුෝ කේ. ත ප ිය හතුල එකක වැි ටනා කමෙන්ින් යුත්, කෙල් චා කිලෝග්‍රම් එක සේතිස් නවයක් සමග, සැකරුවන් දෙදනෙකු අත්තරම්කොට ගැීමට නවික හමුදාව සමත් වන. ඒේෙද තු මනල්කකාඩු ප්‍රදේශටව බෙන්ද්ව මුහද ප්‍රදශන්සි දු කළ විශෂම හෙම්මකද. සැකරන් හා කෙල්ල ගංචාතෝගේ ඉදිදරි නීතිමය කටයුතු සඳ, ෙදරුතුඩුව පොලිසියට බරකිරුණ. මෙතර මන්න්නාරම අරිපපුවා කල්පිචිය මුුදු තීරිවල්දී සිදු කළ මෙහෙම් බලද අතහන දමාතිබූ යාතා තුළ වේලිකා ිලෝග්‍රම් එද හස්තුන්සේ ඇැත හඇතැයි ග්‍රම් හසයක්ක්ස්ුවක් කැනීමටද නාවික හමුදාව සමත් වනා සඳහිරෝ සෑයේ චෝඩා මානික්කය සහ කොත් වහන්සේ කළුතර බෝධ පරිශ්්‍රයේ තැන්පත් කරතිබෙනවා. ේදිනවල කළතු බෝධි පරිශ්ව තැන් පත් කර දිබෙන සඳහිරු සෑයේ චුඩමානික සහකොත් වහන්සේ උදිසා අද සවසයාමේද ආගමික වතාවත් සිදු කරුණ. දැඩි සෞඛ්‍ය මාර්කූපදේශවලට අනුවයි මහ සංහයා වහන්සේ මෙම ආගමික වතාවත් සිදු කළේ. මෙම චෝඩාමානනිකෙ සහකොත් වහන්සේ රැගෙන දිවෙන්නේ ප්‍රදශ රැක සංචාරය කලා. ඒ තවත් ප්‍රදේශව රැසකට රැගෙනයාමෙන් පසු, සඳහිරු සැයේ පැළඳවීමට නීමිතයි. සමඟ රත්්‍රියාහය වාධන පවෘති අදට නිමාවට පත්වනවා. මිලමට විපරම විශේෂාන්ගේ සුාත්‍රියයක්. පාර්ලිබේන්තුේ තනිවෙලා ඉන්න රනිල් වික්‍රම සිංහ මහත්තයට තවත් කාලයක් රට වහගන්න ඕනෙ වෙලා. තවත් දවස් දා හතරකට රට වහලා දාන්න කියලා තනිවුණු රනිල් ආණ්ඩුවෙන්ඉල්ලනවා. රනිල් මහත්තයායට නම් රට ඇරල තිබ්බත්ත එකයි වහල තිබ්බත් එකයි. මොකදේ මහත්තයා ගතින් මෙහෙ හිටිය අට සිතින්ඉන්නේ වෙන වෙන ලෝකවල් වල නිසා. ආණ්ඩු කරන කාලයත්තහෙමයි විපක්ෂඉන්න කාලෙත්ත එහෙමයි. තනිවෙච්චාලියෙක් වෙලා දැන් ඉන්න කොටත් ඒක් කිසිම වෙන සක් නැහැ. ක්‍රමසිංහ උන්හැ විතරක් නෙමෙයි වහගන්න පුදුම කැක්කුමක් තියෙන තවත් උන්නහැලැටිකක් ඉන්නවා. එක එක කාලෙට එක එක ස්ලෝගන් අරගෙන ආණ්ඩුව පෙරලාගන්න පුදුමගේමක් දෙන වෘතිය සමිති සෙට් එකක්. ඒගොල්ලොන්ට ඕනෙ ද්‍යාත්මක ක්‍රමයට රට වහගන්න. හැබැයිඒ උන්දලා පහුගේ කාලේ පෙළපාලිගියේ උද්ඝෝෂණ කළේ මොන විද්‍යාත්මක ක්‍රමේයටද දන්නේෙනැහැ. เดෙල්ටාව රට ඇතුළු වෙද්දිම මේ උන්දලා පාරට බැහැගෙන දහස් ගණන් මිනිස්සු පාරපුරා දක්කගෙනගිය නියම විද්‍යාත්මක ක්‍රමයකට වෙන්න ඇති. විද්‍යාත්මක ක්‍රමයකට රටවහන්න එල්ලන උන්දලා විද්‍යාත්මක ක්‍රමයට කරන ජනතා විරෝධී වැඩගැනනම් අයෙක් කතා කරලා වැඩක් නැහැ. මේ දවස්සල වැඩ කරන්නේ අවුරුදු පොකුර ගුරු පොකුර එළියට එන්න තව දවස්තියෙනවා. මොකද පහුගේ දවසල පාරපාරක්ගානේ ගුරු ප්‍රශ්නය අල්ලගෙන ඔය වෘතිය සමිතිනාඩය ඩයිස්පූරාවෙනුයි එන්ජියෝවලින්නුයි එවපු සල්ලිවලින් නටපු රැගිල්ලි රඟ තව ඉස්සරහට දැකගන්න පුළුවන් වෙයි. එ විනාශකට රට ඇදල දාලා තමයි මේ උන්දලා දැන් විද්‍යාත්මක වැහිල්ලා ගැන දොඩවන්නේ. කොරෝනාවට විසඳම ොක්්ඩවුන් න්නම් ආ්ඩුව එහෙම නොකරයින්න එකක් නැතිවෙයි. දොස්තරලාග ක්‍රමේ හැටියටත් ඒ අයත් කියන්නේ වැහිල්ල එකම විසඳුම නෙවෙයි කියලා. රටක් වහගෙන කොරණාව හොඳ කරගත්ත කිසිම රටක් ලොවෙත් නැහැ.වාහපුරටවල් හොඳ ටෝම දැක්කා ඒත් සීයට සියකින් තියා සට පණහා කැටක් වත් කොරෝනාව වැහිල්ලෙන් හොඳ කරගන්න බැරිවුනාා. කොරෝණාව අඩුකරගත්තා නම් අඩුකරගෙන තියෙන්නේ ඉන්ජෙක්සන් එක විදගෙන විතරයි. අපිත් කොහොම හරි කරගන්න ඕනේ රටටම විදගන්නේ එකයි. රටටම විදගන්නේ නැතුව රටම විඳවන තත්ත්වයට ඇදල න්නයි මේ උන්දලාගේ එකම ට්‍රයික. ඒ කොරෝලා රටටම වින කැටලා ආණ්ඩුවක් පෙරලා අගෙන දෙමළ ඩයිස්පෝරාවටයි එන්ජියෝ නඩයටයි බතහිරටයි යෝන විදියට රූකඩයන් ටිකක් මේ රටේ පාලකයන් කරගන්න. ඒකට තමයි මේ පරිසරය හදාගන්න පුදුම දුකක් විඳින්නේ. මේ උන්දලාත කොරෝණාවෙන් දුක්විඳන මිනිස්සුන්ට වැඩිය පුදුම දුකක් තියෙන්නේ. පුදුම කේන්තියකුත්තියෙන්නේ. ආණ්ඩුව කෝහමහරි රටටම එන්නත ගාලා රටේම කොරණාව පාලනය කර ගනී කියන බය. ොද මේ උන්දලා දන්නවා රට වහගත්තොත් එක පැත්තකින් ආර්ථිකය කඩා වැටනවා කියන එක. ඒ වැටෙන ආර්ථික අස්සේ ලොකුම දුකක්විින් ඉන්නේ එදාවෙේල හම්බ කරගෙන කන මිනිා කියන එක මේ අය හොඳ ටූම දන්නවා. ලොකුලොකු සල්ලිකාරයෝ බුද්ධිමතුන් වියතුන් රටින් පැනගෙන හරි කොහොමින් කොහොම හරි ජීවත්තය කිය අත් දන්නවා. රටක් වහලා තියෙනකොට ආර්ථිකය විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ මාන්සිකත්ත්වයත් බින්දුවට වැටෙනවා. ියකාගඉඳලා තරුණ තරුණියගඉඳලා වයස්සක උන්දලා වෙනකම්ම මානසික ආතතියත්තෙක්ක ජීවත්වෙන්න ගත්තාම අන්නේ ආතතිය පුපුරවාගන්න පුළුවන් කියලා මේ උන්දලා සිහින දකිනවා. ඒහිනෙ හැබෑ කරගන්න මිනිස්සුන්න පාරට දක්ක ගෙනඇවෙන් උද්ඝෝෂණ පෙළපාලිතියලා කොරෝනාව වැඩිකොරෝලා රටම වහගන්න පලෑන් කරනවා. ඒ ක්‍රාත්මක කරවන්න උන්දලාගේ වටේ රනිල් වික්‍රම සිංහල සදිිත් ප්‍රමදාසලා අනුරකුමාර දිසානාය කලා විතරක් නෙවෙයි තව තව එකඒක වෙස්මුණුදාගෙන තවත් සමහරක් හොඳට රඟෙනවා. මේක තමයි වහන්න හැදුවට ඇත්ත කතන්දරේ. කොරෝණාවස්සෙත් වැඩ කරන්නේ හොරිකඩ අසික්කිත දේශපාලන න්‍යායපත්‍රියන්. ඒකට දඩමීමමා කරගෙනින්නේ අහිංසක මිනිස්සුන්ුව. මේ වැඩේම තමයි වේලු පිල්ලේ ප්‍රාහ කරන් කියන ලේ පිපාසිත මලේච්චඝාතක අත් කළේ. මිනිස්සුන්ම පලියකට අරගෙන තමන්ගේ මිනිීමරු ත්‍රස්ථ වූමනාව ඉටු කරගන්න වලි කෑවේ. එහෙම බැලූහාම රට වහපුයෝ කියලා කෑමුරදීගෙන. වහගෙන කරන්න ඕනේ විකල්පයකුත් කියන්නවත් නැතුව, ලෝකෙ කරන්න බැරි වැල්බයිලා දොඩුව දොඩවා ඩයිස්පෝරාවේ එන්ජියෝ නඩවල වූමනාවන් ඉෂ්ට කරන එක තමයි මේ උන්දලා ටික අද මේ ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ නිසා පිරටේම මිනිස්සුන්ගෙන් ඉල්ලනවා රට වැැහුවොත් බඩේ පහරවා දින්නේ වෙනින් කාටවත් නෙවෙයි අපිටමයි. ඒ හින්දා රට වහගන්න වැඩවලට යන්න නැතුව නහයයි කටයි හොඳින් වහගෙන දොස්තර මහත්තුරු කියනදේ හොඳට අහගෙන හැමවෙලාවෙම තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගෙන ගෙදරට වෙලා හිටියොත් මොනම ආතතියක්වත් නැහැ. කොරෝණාවත් නැහැ. අන්න එතකොට තමන්ගේ විතරක් නෙමේ තමන්ගේ පවුලි අයගේ විතරක් නෙවෙේ ගමේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් බේරගන්න අපිටම පුළුවන් වෙයි. අදත් විපරම පිටපත සුධර්මන් රදල ය ගොටකින්.